තාර්කික බුද්ධිමත්ව හිතලා විස්තර හොයලා තේරුම් ගන්න පුළුවන් වෙන තාක් ඒ සමාජය දේශපාලනික බුද්ධිමත් සබුද්ධික සමාජයක් වෙන්නේ නැහැ කියලා. සහනාධාර නැති බදු වැඩි වියදම් වැඩි වාණ්ඩහ සේවා මිල අධික එහෙම තත්ත්වයකටදී සුළු ආදායමකින් ඒ සියල්ල මැනේජ් කරගෙන ජීවත් වෙන්න මහ විශාල මානසික පීඩනයක් සහ මට ඒක කියන්න තේරෙන්නේ නැහැ ව්‍යාකූල තත්ත්වයකට පත් වීම ඉඩකඩ තියෙනවා. ඉතින් මේක මැනේජ් කරගන්න විදිය ගැන අපි බුද්ධිමත්ව හිතන්නත් ඕනේ. ලෝකේ මොලේට සල්ලි කියවන වැඩි. අතින් පයින් වැඩ කරන ටිකට වඩා. ඒ නිසා අපිට උගත් ටෙක්නිකලි ස්කිල්ෆුල් පිරිසක් හදන්න පුළුවන් නම් මානව සම්පතක් අන්න ඒකෙන් මේ රාජ්‍යයට පුළුවන් වෙනවා විශාල විදේශ විනිමයක් තමන්ගේ රටට ගන්න. මේක කරේ අද හැමෝටම මේ ගැන අවබෝධයක් ලබා ගන්න මම හිතනවා තේරෙනවා ඇති කියලා. අයුබෝවන්, අද කතා කරන්න යන්නේ එක්තරා සුවිශේෂී රටක අපි ගෙයක් ගත්තත් ගෙදරක අපිට තේරෙනවා කරගන්න බෑ කියලානේ. හරි, දැන් එතකොට එහෙනම් මේ ආදායම් වියදම් අතර පරතරය කියන්නේ මේ දෙකේ වෙනසනේ. මේක ධනාගයක් වෙන්නේ නැහැ, වියදම වැඩි. ඒ නිසා මේක පරතරය ඍණාගයක් වෙන්නේ. ඒ කියන්නේ ණයයි කියන එක. අපේ ලයබිලිටිස් වගකීම් කියන දේවල් වැඩි, අපි ණයයි. රුපියල් බිලියන 2400ක අපිට ඩිෆිසිට් එකක් තියෙනවා. හරි, බජට් ඩිෆිසිට් එකක් තියෙනවා. පුළුවන්ද අපි ඔය කියන හීන ඉෂ්ට කරගන්න පුළුවන්ද බජට් එකක් ගැන අයවැය ගැන? අපි බලමු. එක්තරා භූගෝලීය ප්‍රදේශයක ආදායම, මේක රුපියල් බිලියන වලින් තියෙන්නේ, රුපියල් තියෙන රටවල් ගොඩක් තියෙනවා, රුපියල් වලින් තියෙන්නේ රුපියල් බිලියන වලින් 3400ක වගේ ආදායම තියෙන බලන්න. ආදායම හරි පොඩි එකක්. වියදම බිලියන 5800ක්. මේ බලන්න 5800ක් ආදායමට වඩා ලොකු වියදමක් තියෙනවා. එහෙම කරන්න බෑ. භූගෝලීය ප්‍රදේශයක් සලකපුවම ලෝකේ යම් කිසි වපසරියක් ඇතුළේ එහෙම වෙන්නේ නෑ. එතකොට මේ ආදායම පැත්තෙන් කතා කරොත් ආදායම මේකට හම්බෙන්නේ කොහොමද? ලොකු ආදායමක් හොයන්න ඕන 3400ක්. ටැක්ස් ගහන්න වෙනවා අනිවාර්යෙන්. ටැක්ස් ගහන්න තෝ කොහොමද මේක එකතු කරගන්නේ? අපනයන වලින් යම් කිසි ගාණක් එයි. නමුත් මොන දේ කරත් ප්‍රධාන ආදාය මාර්ගය වෙන්නේ ටැක්ස් තමයි. එතකොට භාණ්ඩ හා සේවාවල මිල ඉහළ යෑමේ හැකියාව තියෙනවා. කප්පාදු වීම සිද්ධ වෙන්නේ තියෙනවා. මොකද ආදායම් වැඩි කරගෙන වියදම් අතර පරතරය අඩු කරගන්න නම් අපිට එක පැත්තකින් ආදායම් වැඩි කරගන්න ඕනේ, අනිත් පැත්තෙන් වියදම අඩු කරන්න ඕනේ. වියදම අඩු කරන්න කොස්ට් කටින් නේ. අපි ගෙවල් වලත් අපි කොස්ට් කටින් කරනවා. දැන් ලයිට් බල්බ් පත්තු කරන්නේ, රත් කරන දේවල් අපි දර වගේ රිනියබල් එනර්ජි වලට ගිහිල්ලා තියෙනවා නේ. ඒ වගේ යන්න වෙනවා. හරි, කොස්ට් කටින් වලට යන්න වෙනවා. කොස්ට් කටින් වලදී රැකියාපව හිමි වෙන්න පුළුවන්. හරි, වියදම් පාර්ශවයේ දැන් මොනවටද මේ දැන් අපි හිතමු හරි වියදම හරි 5800යි. මොකටද වියදම් කරන්නේ? දැන් 3400ක් බැලන්ස් වෙනවා, 2400ක වෙනසක් තියෙනවා කියලා තේරෙනවා. හරි, දැන් මේ වියදම කරද්දි මේක මොනවටද කරන්නේ? ඒකේ පරිපාලනය පවත්ව ගන්නටම අවුම් වශයෙන් 4600ක්වත් යනවා ඔය 5800 ඇතුලේ. ඒතර ඔය 4600 ඇතුලේ තියෙන තවත් ප්‍රධාන කාරණා දෙකක් මම මෙතනදී ගත්තා. එකක් තමයි ඒ 4600න් ආසන්න වශයෙන් 50% 2200ක් විතර යනවා ගත්ත ණයවල පොලිය ගෙවන්න. ගත්ත ණයවල පොලිය ගෙවන්න. ඒක ලොකු වියදමක්. එතකොට ඒක 3400ට සාපේක්ෂව බැලුවොත් ලොකු වියදමක්. 1000යි ඉතිරි. හරිද? ඊට පස්සේ බලන්න ඔය 2200යි ඔය 1100 ණය මේ සහනාධාර දෙනවා. සහනාධාර දෙනවනේ දැන් පත් මිනිස්සු ඉන්නකොට ඒ භූමියේ ඒගොල්ලන්ට සහනාධාර දෙන්න ඕනේ. සහනාධාර දෙන්න 1100ක් විතර යනවා 4600. ඒතර ඔය දෙක එකතු වුණාම 3300යි ආදායම ඒ දෙකෙන්ම ඉවර වෙලා යනවා. ඒතර ඊටරට එක් කරන්න කෝසල්ලි.
සංවර්ධන කටයුත්තක් හරි මොනවා හරි මගුලක් කරන්න කෝ එතකොට සල්ලි ඉතුරුනේ. ඒවා ඔක්කොම hopes and dreams වලට ලඟු කරන්න සිද්ධ වෙනවා. ඒ නිසා facts and figures එක තාර්කික බුද්ධිමත්ව හිතලා විස්තර හොයලා තේරුම් ගන්න පුළුවන් වෙන තාක් ඒ සමාජය දේශපාලනිකව බුද්ධිමත් සබුද්ධික සමාජයක් වෙන්නේ නැහැ කියලා. ආර්ථික න්‍යායන් දේශපාලනික න්‍යායන් ගැන පොඩි හරි අවබෝධයක් තියෙන්න ඕනේ මුළු මහත් සමාජයටම. යම්කිසි අවබෝධයක් ගන්න. නැතුව ගිහිල්ලා කතිරෙ ගහලා අනිත් පැත්ත හැරලා එන එක නෙවෙයි. අපේ කෙනා දිනුන් අපි දිනුන් දිනලා නැහැ. හැමෝම පෙරදිලා. ඒක හොඳට තේරුම් ගන්න ඕනේ. දැන් මේ 5800 4600 අයින් කරපම සියලු අපි හිතමු ඔය ඔක්කොම වියදම් ඔය සබ්සිඩීස් ඉන්ටරෙස්ට් ඔය ටිකත් එක්ක තව ඉතුරු ටිකත් ඔක්කොම එකතු කරලා 4600ක් කියන ඒ ටෝටල් එක අයින් කරපුවම 1200ක් විතර වියදම. ඒතොර ඒ 1200 ඇත්තරම අපි ළඟ නැහැ. ඇත්තරම නැහැ. නමුත් ඒක කොහෙන් හරි ගන්න ඕනි. කයින් හරි ඉල්ල ගන්නවත් ඕනි. ඒතොර 1200 වියදම් 5800 සම්පූර්ණ වෙන්න. හරිද? මොකද මෙතන ඕගොල්ලන් පේනවා මේ 4600 ඇතුලේ තමයි මේ දෙන්න ඉන්නේ. ඒතොර 4600 මේක 5800යි වෙනස 1200යි. ඒතොර 1200 අපි ළඟ නැහැ. ඔය හීන ඉෂ්ට කරගන්න ඔය 1200 කයින් හරි ඉල්ල ගන්න වෙනවා. හැබැයි ආයි කවද හරි ඒක අර ඉන්ටරෙස්ට් ලෝන් ඒගොල්ලට වැටෙනවා. හිතන්න මොනතරම් බැරෑරුම් තත්ත්වයක්ද. යම්කිසි රාජ්‍යයක බලන්න ඍණ ආර්ථිකයක් පවතින විදිය මෙතන මම අරන් තියන 2017 වර්ෂේ ඉඳන්. ඒ වෙනකන් ඇත්තරම 5-7 ඕ වගේ ගානක 5-6 ඕ වගේ ගානක ඍණ ආර්ථිකයක් අවුරුදු ගානක් තිස්සේ පැවතිච්ච අවස්ථා තියෙනවා. ඊට පස්සේ ඍණ ආර්ථිකයේ 2019 20 වෙනකොට 21 වෙනකොට උත්සන්නම් වෙලා ඍණ බලන මේ ලිඳ වැඩි වෙන හැටි ඍණ 12% ගානක්. ඇයි මේ රජේ ආදායම් කප්පා දුනා. රජේ ආදායම් කප්පා දුනා. ටැක්ස් අඩු කරා. ටැක්ස් අඩු කරනකොට රජයට එන ආදායම් අඩු වෙනවා. එතකොට ආදායම් වියදම් පරතරය වැඩි වෙනවා. මොකද වියදම හැම තියදී ආදායම් අඩු වෙනකොට පරතරය වැඩි වෙනවනේ. ඒක ඕනේ නාඩි වැටෙන කෙනෙක්ට තේරෙනවා. හරි. ඊට පස්සේ බලන්නේ ඉදිරිය දැන් අපිට පසු දේවල් සහ ගෝලීය සාධක ඔක්කොම එකට කරලා ගත්තට පස්සේ අපිට පුළුවන් ෆෝකාස්ට් කරන්න අනාගතේ වෙන්නේ මොකද්ද කියලා කියන්න. බලන්න ඍණ 10 කාර්තිකය ඩිෆිසිට් ඉකොනොමි එකක් එක්ක යන්න වෙන සෑහෙන කාලයක් විශාල පීඩනයකට මුහුණ දෙන්න සිද්ධ වෙනවා. විශාල පීඩනයකට මුහුණ දෙන්න සිද්ධ වෙනවා. බදු සහනාධාර නැති බදු වැඩි වියදම් වැඩි බාණ්ඩහ සේවා මිල අධික එහෙම තත්ත්වයකටදී සුළු ආදායමකින් ඒ සියල්ල මැනේජ් කරගෙන ජීවත් වෙන්න මහ විශාල මානසික පීඩනයක් සහ මට ඒක කියන්න තේරෙන්නේ නැහැ ව්‍යාකූල තත්ත්වයකට පත් වීමේ ඉඩකඩ තියෙනවා. ඉතින් මේක මැනේජ් කරගන්න විදිය ගැන අපි බුද්ධිමත්ව හිතන්නත් ඕනේ. කොහොමද අපි කරන්නේ? අපනයනයන් වැඩි කරොත් අපිට කරන්න පුළුවන්. අධ්‍යාපනය කියන එකට මූලිකව සැලකුවොත් අධ්‍යාපනය මූලික තැනක් දීලා එළියට උඩට ගත්තොත් හියුමන් කැපිටල් කියන එක ප්‍රධාන ආදායම් මාර්ගයක් කරන්න පුළුවන් ලෝකයට අපි උගතුන් බිහි කරලා දීලා. මොකද ලෝකේ මොලේට සල්ලි කියවන වැඩි අතින් පයින් වැඩ කරන ටිකට වඩා. ඒ නිසා අපිට උගත් ටෙක්නිකලි ස්කිල්ෆුල් පිරිසක් හදන්න පුළුවන් නම් මානව සම්පතක් අන්න ඒකෙන් මේ රාජ්‍යර පුළුවන් වෙනවා විශාල විදේශ විනිමයක් තමන්ගේ රටට ගන්න. හැබැයි පරිපාලනය සහ ප්‍රතිපත්ති මේ වශයෙන් ධනාත්මක වුණොත් පමණයි ඔය ටික හැමදේම කරගන්න වෙන්නේ. අනිත් මොක නැතත් මට හිතෙනවා අධ්‍යාපනයට මූලික තැනක් දීලා සෞඛ්‍ය අපි පවත් ගන්න ඕනේ. සාමාන්‍ය ජන ජීවිත පවත් ගන්න ඕනේ. ආරක්ෂාව පවත් ගන්න ඕනේ. නමුත් මූලිකත්වයේ අධ්‍යාපනයේ දෙන තරමට ඒක අනාගතේ මේ ගැප් එක අඩු කරගන්න ගොඩාක් ලොකු ලොකුලක් වෙන්න ඉඩ තියෙනවා. මොකද එහෙම රටවල් වල වෙලක් තියෙනවා. හරි. ඉතින් ලේසියෙන්ම කරන්න පුළුවන් දේවල් ටිකක් තියෙනවා. අපරාය නිෂ්පාදන වැඩි කරන්න පුළුවන්. ඒ වගේ දේවල්. ඔය දෙක ඇර තව තවත් ණය වෙලා පරතරය අඩු කරගන්නවා කියන එක ලොකු ජයග්‍රහණයක් විදිහට අපිට සලකන්න බෑ. එහෙම වෙන්නේ
හරි ඉතින් මම මේක කරේ අද හැමෝටම මේ ගැන අවබෝධයක් ලබා ගන්න මම හිතනවා තේරෙනවා ඇති කියලා කොහොම විල්ලක් වෙලා තියෙනවද කියන එක ඒ හින්දා ඒක තේරුම් අරගෙන ඔබගේ තීරණය ඊළඟ වතාවේ නිවැරදිව ගන්න ඔබගේ ඩිසිෂන් එක නිවැරදිව මේක කරන්න ඩිසිෂන් එක හරියට ගන්න ඩිසිෂන්ස් වැරදිච්ච නිසා තමයි මේ හැමදේම වෙලා තියෙන්නේ ඉතින් thank you very much අද අපි වීඩියෝ එකත් එක්ක එකතු වුණා